හයි ගයිස් මුළු ලෝකයක් පුරාවටම ප්‍රසිද්ධ වෙච්ච කතාමාලාවක් තමයි ස්පොන්ජ් බොබ් කියන්නේ. අන්න ඒ නිසාම ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2020 රිලීස් වුණ ස්පොන්ජ් ඔන් ද රන් කියන මූවී එක. කතාව ගැන කියනවනම් ස්පොන්ජ් බොබ්ගේ යාළුවාව කට්ටිය වගේ පැහැර ගන්නවා. දැන් තමන්ගේ ජීවිතේත් පරදුවට තියලා යාළුවාව හොයාගෙන යන ස්පොන්ජ් බොබ්ට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? එයා කොහොමද ඒ ප්‍රශ්න විසඳගත්තේ? අන්තිමේටම මෙයාට මෙයාගේ යාළුවා ආයේ ලැබෙවිද කියන එක තමයි මෙන්න මේ කතාව. ඉතින් කතාවට යන්න කලින් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා, තාමත් ඔයාට මගේ channel subscribe කරන්න අමතකුණා නම් දැන්ම පහල තියෙන subscribe කියන button එක click කරලා අනිවාර්යයෙන්ම channel subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අද ගෙනම මූවී එක බලන්න. මං ඔයාලගේ තඩියුරි බොස්. මේ කතාව සිද්ධ වෙන්නේ මුහුදයට තියෙන එක නගරයක. මේ තමයි නගරය බිකිනි බොට. මේ නගරයේ එක එක වර්ගයේ අය ගොඩක් ජීවත් වෙනවා. ඒ අතරින් කෙනෙක් තමයි අපේ කතාවේ වීරයා ස්පොන්ජ් බොබ් කියන්නේ. මෙයා මෙයාගේ හුරතලා වෙච්ච ගැරි එක අන්නාසි ගෙදරකයි ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාගේ හොඳම යාළුවා පැට්‍රික් ඉන්නෙත් මෙයාගේ ගෙවල් ළඟමයි. එතකොට ස්පොන්ජ් බොබ් ගැන කියනවා නම් මෙයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන්නේ මෙයාගේ හුරතලා ගැරීට. ඒ ආදරේ කොයිතරම්ද කියලා කියනවා නම් දෙන්නත් එකතු වෙලා උදේ කෑම කෑවට පස්සේ මෙයාගේ ප්‍රථම රාජකාරිය ගැරි වෙලියට එක්කන් යන එක. ඒ විතරක් නෙවෙයි, මෙයාව බයිසිකල් පදින්න, එක්සයිස් කරන්න, ඒ වගේම සින්දු කියන්නත් එක්කන් යනවා. හැබැයි ස්පොන්ජ් බොබ්ට රසාවට යන්න ඕන නිසා මම ඔයාව බලන්න ඉක්මනින්ම එනවා පැටියෝ කියලා මෙයා ගොඩක් දුකෙනු රසාවට යන්නේ. මේ තමයි මෙයා වැඩ කරන අවන්හල. එතකොට මේ අවන්හලේ මැනේජර් තමයි මේ ඉන්නේ, මෙයාගේ නම ස්කිඩ්වර්ඩ්. හැබැයි මෙයාට ස්පොන්ජ් බොබ් කරන වැඩ නම් පේන්න බෑ. ඒ නිසා මෙයා ස්පොන්ජ් බොබ්ට හැම වෙලාවකම බැන බැන දොස් කියමයි ඉන්නේ. හැබැයි ස්පොන්ජ් බොබ් නම් මේ දේවල් ගණන් ගන්නෙම නැහැ. මෙයාට මොනතරම් ප්‍රශ්න තිබුණත් මාර සතුටෙන් අමුතු කඩිසරකමකින් මෙයාගේ වැඩ ටික කරන්නේ. එතකොට මේ ඉන කකුට තමයි මෙයාවන්නාලේ අයිතිකාරයා. මෙයාගේ නම ක්‍රැප්ස්. මෙයා ගැන කියනවා නම් මෙයා සල්ලි වල මාර කෑදරයි. ඒ වුණාට මෙයාගේ කඩේට නම් මාර සෙනගක් එන්නේ, මොකද මෙයාගේ කඩේ කෑම ඒ තරම් රසයි. ඒ නිසා අල්ලපු කඩේ ඉන්න ප්ලැන්ක්ටන් මේ අවන්නාල ගැන ඇහැ ගහගෙනමයි ඉන්නේ. මෙයාගේ එක මාර මුණ කොහොම හරි කරලා ක්‍රැප්ස්ගේ කෑම වටවරු හොරගම් කරගන්න එක. මේ වෙනුවෙන් මෙයා දුෂ්ට සැලසුම් 387ක් දියත් කරලා තියෙනවා. හැබැයි ඒක සැලසුමක්වත් හරි ගිහින් නැහැ. ඒත් මෙයා මෙයාගේ උත්සාහ අතාරින්නේ නැතුව ආයෙත් මේ උත්සාහ කරන්නේ කොහොම හරි කරලා අද රැට ක්‍රැප්ස්ගේ ගෑම වටවරු හොරගම් කරගන්න. හැබැයි ඒ වෙලාව මෙයාගේ කම්පියුටර් බිරිඳ මෙයාට මතක් කරනවා ඔයා මීට කලින් කරපු හැම දෙයක්ම අසාර්ථක වුණා කියලා. හැබැයි ප්ලැන්ක්ටන් නම් කියන්නේ මේ පාර අර මෝඩ කක්කුටට මේ මාවණ නවත්තන්න බෑ කියලා. ඒ වෙලාව මෙයාගේ කම්පියුටර් බිරිඳ මෙයාට මතක් කරනවා ඔයාගේ සැලසුම් ඔක්කොම අසාර්ථක වුණේ අර ක්‍රැප් නිසා නෙවෙයි, මේ හැම දෙයකටම වග කියන්න ඕන ස්පොන්ජ් බොබ් කියලා. හැබැයි ප්ලැන්ක්ටන් මොන දේ වුණත් අද රෑ මං අර කෑම වටවරු හොරගම් කරගන්නවා කියලා මෙයා ගොඩක් කැත විදියට හිනා වෙන්න පටන් ගන්නවා. එතකොට තවත් පැත්තකින් ස්පොන්ජ් බොබ් විතරයි අවන්හලට වැඩ කරන කෙනෙකුට ඉන්නේ. හැබැයි මෙයා මේ දේවල් වැඩිය ගණන් ගන්නෙ නැතුව කාටවත්ම දොස් කියන්නේ නැතුව මෙයාම උයලා මෙයා උයපු කෑම ටික ගොඩක් සතුටින් කට්ටියට බෙදලා දෙනවා. ඒ වෙලාව මේ අවන්හලට එන්නේ ස්පොන්ජ් බොබ්ගේ තවත් හොඳ යාළුවෙක් වෙච්ච සෑන්ඩි. මෙයාගේ වැඩේම අලුත් අලුත් දේවල් නිර්මාණය කරන එක. දැන් මෙයා එක රොබෝවරයෙකුත් හදලා ඊට පස්සේ මේ රොබෝව බොස් ළඟට අරන් ගිහින් මෙයාගේ නම ඔටෝ. මෙයා ස්වයංක්‍රීය ආපන ශාලා අයිතිකාරයෙක් කියලා කියනකොට මෙයාව ගන්න මල් ළඟ සල්ලි නෑ කියලා රොබෝ ඉක්මනින්ම අරන් යන්න කියනවා. හැබැයි සෑන්ඩි මම මෙයාව දෙන්නේ නිකන්, මෙයාට හිතාපපුවක් නැති නිසා ඕනෑම කෙනෙක් රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේ මෙයා ගොඩක් කැමති සල්ලි වලට කියලා කියනකොට බොසාට සල්ලි නිකන් දෙනවා කියලා ඇහුණා විතරයි මෙයා එකපයින්ම මේ රොබෝව අරගන්නවා. හැබැයි ටික වෙලාවක් ගියා විතරයි රොබෝ බොස්ගේ පුටුවේ ඉඳගෙන බොස්ස රස්සාවෙන් අයින් කරන්නයි ලෑස්තිය. ඒ නිසා මෙයා මේ මොන කරදරයක්ද මේ කියලා රොබෝ කුණු කූඩේට විසික් කරන්න යනකොට තමයි මෙයා දකින්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න ඩොලර් පහක් ඕන කියලා. ඒ නිසා මෙයා රොබෝව ප්ලැන්ක්ටන්ගේ කුණු කූඩේට විසික් කරනවා. ඒ වෙලාවේ ප්ලැන්ක්ටන්ගේ කම්පියුටර් බිරිඳ මේ රොබෝව දැක්ක විතරයි මෙයා නම් මාර හොරදල් කියලා මේ රොබෝව ඇතුළට අරන් යනවා. දැන් ඉදාර අවන්හලත් වහලා ඉතුරුලා තියෙන බර්ග එකක් අරන්ගින් ස්පොන්ජ් බොබ්ට කන්න කියයි කියලා හිතුවට මෙයා මේ බර්ග එක පරිස්සමට අරන් තියන්න කියනවා රත් කරලා හිට මිනිස්සුන්ට කන්න දෙන්න. ඒ විතරක් නෙවෙයි ස්පොන්ජ් බොබ්ට කුස්සිය අස්කල්ලා යන්න කියලා කියනකොට මෙයා කිසිම මහන්සියක් බලන්නේ නැතුව ගොඩක් සතුටෙන් මුළු කුස්සියම අස්කරලායි ආයෙත් ගෙදර යන්නේ. දැන් හැමෝම ගියා විතරයි ප්ලැන්ක්ටන් හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිත් මෙයා හදපු ගැජට් කැලිටික පාවිච්චි කරලා බර්ග එකේ කෑල්ලකුත් අරගෙන ඒ කෑල්ල මැෂින් එකට දාලා කොහොම හරි කරලා
මෙයා මේ බර්ග එකේ වට්ටෝරු අරගන්නවා. ඔන්න ඒ වෙලාවෙම ස්පොන්ජ් බොබ් ආයෙ තවන්නලට ඇවිත් ගෙදර යතුරු අමතක වුණා කියලා. ඒ නිසා මෙයා යතුරු හැමතැනකම හොයලා අන්තිමේටම මටත් අමතක වුණා යතුරු තියෙන්නේ මගේ සාක්කුවේමයි කියලා. සාක්කුවේ තියෙන යතුරත් අරගෙන මෙතනින් යනකොට ප්ලැන්කට් තෙලට වැටිලා වට්ටෝරුවත් එකම රෝස් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ සස්සමුද්‍රරටම නායකයා වෙච්ච පොසයිඩන් රජතුමාව. මෙයාට වයස අවුරුදු 3000ක් වුණාට රටවැසියන් ගැනවත් අනිත් ප්‍රශ්න ගැනවත් මෙයාට කිසිම ගාණක් නැහැ. මෙයාට ඕන හැමදාම ලස්සනට ඉන්න. හැබැයි මෙයා කණ්ණාඩියේ මූණ බල බල ඉන්නකොට මූණ එක තැන රැලි වැටිලා තියෙනවා දැකලා මෙයා රටට මැහෙන්න කෑ ගහන්න පටන් ගන්නවා. මං කැත කෙනෙක් වෙලා කියලා. ඒ වෙලාවේ මහාමාත්‍යවරයා කලබල වෙන්න එපා රජතුමනි කියලා මෙයාට ගෙනත් දෙන්නේ එක ගොළුබෙල්ලෙක්ව. දැන් රජා ගොළුබෙල්ලව අරගෙන එකපාරට නෙවුලා ගන්නවා. හැබැයි ගොළුබෙල්ලගේ සෙවල ගතිය නැති නිසා මෙයාට ගොඩක් කේන්ති. ඒ නිසා මෙයා ඉක්මනින්ම තවත් ගොළුබෙල්ලෙක්ව ගේන්න කියලා කියනකොට තමයි මහාමාත්‍යවරයා කියන්නේ අපි ළඟ හිටපු ගොළුබෙල්ල ඔක්කොම ඉවරුණා කියලා. දැන් මේ කතාවට රජතුමා හොඳටම කලබල වෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මං කලබල වෙලා කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මෙයා මහාමාත්‍යයට අණගරනවා. දැන්ම මිනිස්සුන්ට පණිවිඩයක් යවන්න ගොළුබෙල්ලෙක්ව ගෙනත් දෙන කෙනාට මං එක වරමක් දෙනවා කියලා. දැන් මේ කතාව ප්ලැන්ක්ටන් දැනගත්තා විතරයි මෙයාට මතක් වෙන්නේ ස්පොන්ජ් බොබ් ළඟ ඉන්න ගොළුබෙල්ලව. දැන් වැඩෑරලා ගෙදර එන ස්පොන්ජ් බොබ් මුලින්ම හොයන්නේ ගැරීව. හැබැයි ගැරී පේන්න හිටපු නැති නිසා මෙයා ගෙදර දින හැමදේම උඩු යටිකුරු කරලා ගැරී හොයන්න පටන් ගන්නවා. ඒත් ගැරී පේන්න හිටපු නැති නිසා මෙයා නගරේ අසම්මුල්ලන් නෑරම ගැරී ගැන පෝස්ටර් ගහන්න පටන් ගෙන. ඒත් මෙයාට ගැරීව හම්බුනේ නැති පාර මෙයා ගෙදර ඇවිත් පොඩි කාලේ මෙයාට කොහොමද ගැරීව හම්බුනේ කියලා මතක් කර කර හොඳටම අඬන්න පටන් ගන්නවා. දැන් මේ ආරංචිය දැනගත්ත විතරයි මෙයාගේ හොඳම යාළුවා පැට්‍රික් මෙයාව බලන්න ඇවි. දැන් ස්පොන්ජ් බොබ් මේ විදියට දුකෙන් ඉන්නවා දැක පැට්‍රික්ට හොඳටම දුක හිතිලා බය වෙන්න එපා යාළුවා අපිට එයාව හොයාගන්න පුළුවන් එයාව හොරගම් කරගත්ත කෙනා මොකක් හරි ඉංගියක් තියලා යන්න ඇති කියලා මෙයා ගෙදර පොඩ්ඩක් සෝදිසි කරනකොට මෙයාට අර රජතුමාගේ පෝස්ටරය හම් වෙනවා. ඊට පස්සේ ස්පොන්ජ් බොබ් දැනගන්නවා මගේ ගැරිව එක්කන් ගිහින් තියෙන්නේ අතුරුදන් වෙච්ච නගරයට කියලා. ඒ නිසා මෙයා ඉක්මනින්ම ඒ නගරය ගැන විස්තර හොයනකොට පොසයිඩන් රජතුමා කියන්නේ ගොඩක් නපුරු කෙනෙක්. එයාගෙන් කාටවත්ම ලේසියෙන් බේරෙන්න බෑ. ඒ නිසා කවුරුත් ඒ රාජධානියෙන් යන්න හිතන්නවත් එපා කියලා ලියලා තියෙනවා. දැක්කට පස්සේ ස්පොන්ජ් බොබ්ට ගොඩක් බය හිතෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මොන දේ වුණත් මම මගේ යාළුවාව බේරගන්න යනවා. එක රජෙකුටවත් බෑ මේ මාව නම් නවත්තන්න කියලා ගෙදර බඩු තල්ලු කරගෙන කෑ ගැහුවත් ආයෙ ටිකක් වෙලා යනකොට මෙයා කඳුළු පෙරාගෙන අනන්න පටන් ගන්නවා. මොන දේ වුණත් මට මේ දේ කරන්න කිසිම ධෛර්යයක් නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ පැට්‍රික් ඔයා බය වෙන්න එපා යාළුවා ඔයත් එක්ක මං එනවා කියලා කියනකොට ස්පොන්ජ් බොබ්ට මාර සතුටක් තියෙන්නේ. ඒ නිසා දැන් මේ දෙන්නම හදන්නේ ගැරියෝ බේරගන්න යන්න. හැබැයි දැන් මෙයාලට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද අපි දැන් එතෙන්ට යන්නේ කියන එක. ඒ වෙලාවේ ප්ලැන්ක්ටන් කොහොම හරි කරලා ස්පොන්ජ් බොබ්ව දුර ඈතකට යවා ගන්න ඕන නිසා මෙයා මෙයාගේ වාහනේ අරන් එනවා. බලන උට අර රොබෝව රියදුරෙක් කරලා. දැන් මේ දේ දැක ස්පොන්ජ් බොබ්ට මාර සතුටක් තියෙන්නේ. ඔයා මේ කරන උදව් වලට ගොඩක් ස්තුතියි ප්ලැන්ක්ටන් කියලා. මේ දෙන්නම ගැරියෝ හොයන ගමන පටන් ගන්නවා. දැන් ඉතින් ස්පොන්ජ් බොබ් නැති නිසා ප්ලැන්ක්ටන්ට ලේසියෙන්ම කෑම වටවරු හොරගම් කරගන්න පුළුවන්. ඒ වගේම ස්පොන්ජ් බොබ් නැති නිසා අවන්හලේ කෑම හදන්න කවුරුත්ම නැහැ. දැන් මිනිස්සු හොඳටම කේන්තියෙන් ඉන්නේ අපිට කෑම ඕන කියලා. ඒ නිසා බොස්ටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව මෙයා ස්කිඩ්වර්ඩ්ට කියනවා එහෙනම් ඔයා උයන්න කියලා. හැබැයි මිනිස්සයා ස්පොන්ජ් බොබ්ට බැන බැන හිටියා මිස එයා උයන හැටිවත් බලන් හිටපු නැති නිසා මෙයා හරියට ලිපක්වත් පත්තු කරගන්න දන්නේ නැතුව එක එක දේවල් කරපු නිසා අන්තිමේට මේ ලිපත් පුපුරලා යනවා. දැන් තමයි හැමෝටම ස්පොන්ජ් බොබ්ගේ අගේ තේරෙන්නේ. එතකොට ගැරියෝ හොයාගෙන යන මේ දෙන්න හොඳටම නිදාගෙන නැගිටලා බලනකොට මෙයාලා ගොඩබිමකට ඇවිත් දැන් මේ දේ දැක්ක මෙයාලා හොඳටම බය වෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ වගේ දෙයක් නම් කොහොමවත් වෙන්න බෑ කියලා මෙයාලා මාර සතුටකින් ඉන්නේ. ඒ වෙලාව මෙයාලා දකිනවා මෙයාලා යන පාරේ එක නගරයක් තියෙනවා. හැබැයි ඒ නගරේ නම් කවුරුත්ම නැහැ. ඒ නිසා මේ දෙන්න වාහනේ බැහැලා ඔටෝට කොහෙවත් යන්න එපා කියලා මේ නගරේ කවුද ඉන්නේ කියලා හොයලා බලන්න ලෑස්ති වෙනකොට මෙයාලා මට කොහරි යන්න කිව්වා කියලා හිතාගෙන ඔටෝ ඔළුව හැරිච්ච පැත්තට යන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ දෙන්න අපි කොහොමද ගැරියෝ හොයන්නේ කියලා කල්පනා කරනකොට මෙයාලා ඉන්න පැත්තට පඳුරු වලින් හැදිච්ච එක බෝලයක් එනවා. බලනුඩේ පඳුරාස්සේ ඉන්නේ එක මිනිස්සේ. මෙයාගේ නම සේජ්. බලනුගර මෙයා ඇවිත් තියෙන්නේ මේ කට්ටියට උදව් කරන්න. හැබැයි මං ඔයාලට උදව් කරන්න ඕන නම් ඔයාලත් එක අභියෝගයක් බාර ගන්න ඕන කියලා කියනකොට ස්පොන්ජ් බොබ් මට ගැරියෝ බේර ගන්න තියෙනවා නම් මං ඕන අභියෝගයක් බාර ගන්නම් කියලා කියනවා. ඒ නිසා සේජ් මෙයාලට එක කාසියක් දීලා මේ තමයි අභියෝග කාසිය. ඔයාලගේ නිර්භීතකම අඩු වුණ තැනකදී මේ කාසියෙන් ඔයාලට ධෛර්යය ලබා දෙයි. දැන් ඔයාලට කරන්න තියෙන අභියෝගය තියෙන්නේ අර සැලුන් එක ඇතුලේ කියලා කියනවා.
කියනකොට අභියෝගේ මොකද්ද කියලා කියන්නත් කලින් අපිට අභියෝග නම් නැතින් කියලා දෙන්නම ඉක්මනින්ම සැලුන් එක ඇතුළේ යනවා. බලනකොට සැලුන් එක ඇතුළේ ඉන්නේ මිනිමස් කන කව්බොයි මුහුදු මංකොල්ලකාර සොම්බිලා ටික. දැන් මෙයාලව දැක්ක විතරයි අපේ දෙන්න හොඳටම බය වෙලා ඒ වෙලාවේ මෙතනට ආව සේජ් මේ දෙන්නට කියනවා, ඔය දෙන්නා මෙයාලගේ ආත්මයන් බන්ධනේ නිදහස් කරන්න ඕන. අන්න ඒ දේ තමයි ඔයාලගේ අභියෝගය කියලා. ඒ වෙලාවේ මේ දෙන්නා අපි මේ ඉන්නේ හීනයක, ඒ නිසා අපිට මුකුත්ම වෙන්න බෑ කියලා මෙයාලා සොම්බි මුහුදු මංකොල්ලකාරයෝ ළඟට ගිහින් ඔයාලව අපි නිදහස් කරගන්නවා කියලා කියනකොට මෙයාලගේ නායකයා වෙච්ච එල්ඩියාබෝ මෙතෙන්ට ඇවිත් මේ දෙන්නවම අල්ලගන්නවා. ඊට පස්සේ ඔයාලා මගේ සුම්බි මිනිසුන්ව නිදහස් කරන්න නේද හැදුවේ කියලා මේ දෙන්නට බනිනකොට මෙයාලට කිසි ගාණක් නැහැ. මෙයාලා තාමත් හිතන්නේ අපි මේ ඉන්නේ හීනේක කියලා. ඒ වෙලාව මේ මායාකාරයා ඔයාලට මේ කතාව කිව්වේ අර පඳුරවාසේ රවුම් ගන්න මිනිසයාද කියලා. මේ දෙන්නට පහර දෙනකොට තමයි මෙයාලට තේරෙන්නේ අපි මේ ඉන්නේ හීනේක නෙවෙයි කියලා. ඒ නිසා මේ දෙන්න ඉක්මනින්ම පැන ගන්න ඕන කියලා එතන තියෙන ජනරේද්දක එල්ලෙන්න හදනකොට එතනින් ආව හිරු එළිය මායාකාරයාගේ ඇඟුඩර වැටිලා එයා පිච්චෙන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙන්නට නම් කිසි ගාණක් නැහැ. මේ ජනරේද්ද ගොඩක් අමුතුයි කියලා ජනරේද්ද හෙට මෙහෙට කර කර ඉන්න කොට මායාකාරයාගේ ඇඟට සම්පූර්ණයෙන්ම ඉරේලිය වැදිලා එයා අළු වෙලාම යනවා. දැන් ඉතින් ලොක්කව ඉවර කරපු නිසා එළියේ ඉන්න අය නා අපිව අතහරින්නේ නැහැ කියලා මේ දෙන්නා ගොඩක් බය වෙලා එළියට යනකොට එළියේ ඉන්න අය මේ දෙන්නට ස්තුති කරනවා. බලනකොට මේ සොම්බි මිනිසයන්ගේ නායකයා තමයි මෙයාලව බන්ධනෙන් හිර කරන් තියන් ඉඳලා තියෙන්නේ. දැන් මේ මායාකාරයාගේ අළු වලින් එක රාක්ෂයෙක් හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කට්ටිය පණ බේර ගන්න එළියට දුවන් එනකොට මෙයාලව එක්කන් යන්න හරි වෙලාවටම ඔටොත් ඇවිත් ඒ නිසා මේ දෙන්නට පුළුවන් වෙනවා අර රාක්ෂයාට අහුනවෙ ඉක්මනින්ම මෙතනින් පැන ගන්න. දැන් මෙයාලා අභියෝගය සාර්ථක විදියට කරලා ඉවර කරපු නිසා මෙයාලට උදව් කරන්න සේජුත් ඇවිත් ඒ වෙලාව ස්පොන්ජ් බොබ් අනේ මගේ ගැරි එයාට මොනව වෙලාද දන්නේ නැහැ කියලා මෙයා ගොඩක් අයෙන් අනනකොට මං ඔයාට වරමක් දෙන්නම් කියලා සේජ් මෙයාට එක කණ්ණාඩියක් දෙනවා. මේ කණ්ණාඩියෙන් ගැරි මෙහිමෝද මොනවද කරන්නේ කියලා බලන්න. බලනකොට ගැරිව දැන් තමයි රජතුමා ළඟට අරන් යන්නේ. ඒ නිසා මේ දෙන්නත් ගොඩක් සතුටෙන් ඉන්නේ අපේ ගැරිට මොකුත්ම වුනේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ රජා එකපාරටම ගැරිව අරගෙන මූණේ උලා ගන්නවා. ඔයාගේ සෙවල ඉවර වුණත් අනිත් ගොළු බෙල්ලන්ට සිද්ධ වුණ දෙයමයි සිද්ධ වෙන්නේ කියලා. බලනකොට සෙවල ඉවර වෙච්ච හැම ගොළු බෙල්ලෙම එක තැනක හිර කරලා එයාලගේ මරව මරව වැඩ ගන්නවා. දැන් මේ දේ දැක්ක ස්පොන්ජ් බොබ් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා අනේ මගේ ගැරිව අතහරින්න කියලා. තවත් පැත්තෙන් ක්‍රැප්ස්ට මේ හැමදේම එපා වෙලා පාඩු ඉඳගෙන ඉන්නකොට ප්ලැන්ක්ටන් ඇවිත් දැම්ම පරාජය බාරගෙන මට ඔයාගේ රහස් වට්ටෝරුව දෙනවද කියලා ඇහුවා විතරයි ඉන්න මං ඔයාට ඒ වට්ටෝරුව දෙන්නම් කියලා මෙයා පුංචි අතුරකුත් අරගෙන ඒ අතුරෙන් බෙල් එකත් ඇරලා ඇතුලේ හංගලා තියෙන පුංචි කෑම වට්ටෝරුව මෙයා ප්ලැන්ක්ටන්ට දෙනවා. හැබැයි මේ වට්ටෝරුව මෙච්චර ලේසියෙන් හම්බුන නිසා මෙයාට දැන් මොකද්දෝ වගේ. ඒ නිසා මෙයා ඔයා මේ හැම දෙයක්ම අතහරිනවද කියලා අහනකොට ඔයාට මේ දේවල් කිව්වට තේරෙන්නේ නැහැ ස්පොන්ජ් බොබ් නැතුව ඔය කෑම වට්ටෝරුවෙන් කිසිම තේරුමක් නැහැ කියලා මෙයා මෙතනින් යන්න යනවා. තවත් පැත්තකින් මෙයාලා පොසයිඩන් රජතුමාගේ රාජධානියට ඇවිත් ඒ වෙලාවේ සේජ් මේ කට්ටියට උපදේශ වගේක් දෙනවා. ඔයාලා හැම වෙලාවකම අවධානයෙන් ඉන්න ඕන, නැත්නම් ඔයාලා මෙහෙට ආවේයි කියන කාරණාවත් ඔයාලට අමතක වෙයි කියලා. හැබැයි මේ දෙන්න ඇයි ඔයා ওই පොඩි දෙයට ඔච්චර සීරියස් වෙන්නේ? අපිට කවදාකවත්ම ගැරීන අමතක වෙන්නේ නැහැ කියලා දෙන්නත් එක ඇතුළේ යනකොට ඇතුළේ තියෙන දේවල් දැක්කයි විතරයි මෙයාලට හැම දෙයක්ම අමතක වෙනවා. ඊට පස්සේ දෙන්නත් එකතු වෙලා අහුවෙන අහුවෙන හැම කෑමක්ම කාලා මරු මරු සෙල්ලම් ගොඩක් කරලා දකින දකින අයත් එක්ක නටලා අන්තිමේටම මේ හැම දෙයක්ම වැඩි වෙලා හිට ගන්නවත් පණ නැතුව ඇදගෙන වැටිලා ඉන්නේ. ඒ වෙලාවේ මෙතනට ආව සෙච් මේ දෙන්නට බනිනකොට මේ දෙන්න මෙයාගෙන් අහනවා ඇයි ඔයා අපිට බනින්නේ කියලා. ඒ වෙලාවේ සෙච් මම මුලදීම කිව්වා ඔයාලට අවධානයෙන් ඉන්න කියලා. දැන් ඔයාලට ඔයාලයි මෙහෙට ආවේ කියනකම මතක නැද්ද කියලා මෙයාලට ඒ දේවල් මතක් කර කර ඉන්නකොට එකපාරට මේ දෙන්නට මතක් වෙනවා අපි ආවේ ගැරිව හොයාගෙන නේද කියලා. ඒ වෙලාවේ ස්පොන්ජ් බොබ් අනේ යාළුවා මට තව එකම එක පාරක් ගැරිව ජනේලයෙන් පෙන්වන්න කියලා කියනකොට සෙච් මෙයාලට මාලිගාව පෙන්නවා. ඔයාලගේ තියෙන වාසනාවන්තකමට ඔයාලා මේ වෙනකොටත් එතනට ඇවිත් ඉවරයි කියලා. ඒ නිසා දෙන්න ඉක්මනින්ම පොසයිඩන්ගේ මාලිගාව ඇතුළේ ගිහින් අපිට රජතුමාව බලන්න ඕන කියලා කියනකොට ඔයාලා වගේ ගංගවරයන්ට රජතුමාව බලන්න දෙන්න බෑ කියලා මේ දෙන්නා මෙතනින් එලව ගන්නවා. හැබැයි මේ දෙන්න ඉක්මනින්ම තවත් දොරටුවකින් මාලිගාව ඇතුළේ යනවා. බලනකොට මේ දෙන්න ඇවිත් තියෙන්නේ වේදිකාවක් උඩට. දැන් මෙයාලා දිහා බලන් ඉන්න මිනිසුන්ගෙන් බේරෙන්න ඕන කියලා දෙන්නත් එක නරනටා ඉන්නකොට ස්පොන්ජ් බොබ් රජතුමාගේ අතේ ගැරි ඉන්නව දැක විතරයි මෙයා ඉක්මනින්ම රජතුමා ළඟට පණ කඩාගෙන දුවගෙන ගිහින් ඔයා ඔය මූණ පුරා මුලන ගොළු බෙල්ල මගේ හොඳම යාළුවා ගැරි කියලා කියනකොට රජතුමා නම් කියන්නේ නෑ මෙයා මගේ, මෙයාගේ නම ප්‍රෙඩ් කියලා. ඊට පස්සේ දෙන්නත් එක මෙයා මගේ කියලා
මේ ගොළුබෙල්ලව දෙපැත්තට අදින්න පටන් ගන්නවා. හැබැයි අන්තිමේටම රජතුමා මෙයාගේ සෙබළුන්ට අණ කරනවා දැම්ම මේ දෙන්නව හිර කරන්න කියලා. තවත් පැත්තෙන් සෑන්ඩි අලුත් නිර්මාණයක් හදලා මේ නිර්මාණය මුලින්ම පෙන්වන්න යන්නේ ස්පොන්ජ් බොබ් ළඟට. හැබැයි ගෙදරට වෙලා තියෙන දේ දැක්කට පස්සේ මෙයා තේරුම් ගන්නවා ස්පොන්ජ් බොබ්ට මොකක් හරි දෙයක් වෙලා කියලා. ඊට පස්සේ මෙයා කෙලින්ම අවන්නලට ගිහින් ඔයාලා නේද ස්පොන්ජ් බොබ්ට වද දීලා හිර කරන් ඉන්නේ කියලා මෙයාලගෙන් ප්‍රශ්න කරනකොට බොස් ගොඩක් දුක් වෙනවා. මං එයාගෙන් ගොඩක් වැඩ ගත්ත තමයි. ඒ වගේම මං හැම වෙලාවකම කතා කරේ සල්ලි ගැන විතරයි. හැබැයි දැන් මට ස්පොන්ජ් බොබ් නැතුව බෑ කියලා. ඒ වෙලාව සෑන්ඩි එයාට මොකක් වුණාද දන්නේ නැහැ. එක්කෝ අපේ උදව් එයාට ඕනද දන්නේ නැහැ කියලා කියනකොට එකපාරටම නිවුස් වල කියනවා රජතුමාගේ රාජකීය ගොළුබෙල්ලව හොරගම් කරන්න හදපු නිසා මේ ස්පොන්ජ් බොබ් එයාගේ යාළුවා පැට්‍රික්ව එල්ලලා මරන්නයි හදන්න කියලා. දැන් මේ කතාව ආරංචි වුණා විතරයි අපි ඉක්මනින්ම ස්පොන්ජ් බොබ්ට උදව් කරන්න ඕන කියලා මෙයාලා මෙයාලගේ බර්ගර් වාහනේ ලෑස්ති කරගෙන ස්පොන්ජ් බොබ්ට උදව් කරන්න යනවා. ඒ වගේම මෙයාලගේ මේ ගමනට ප්ලැන්ක්ටනුත් එකතු වෙලා තවත් පැත්තකින් ස්පොන්ජ් බොබ් හිරේට වෙලා ආයේ කවදාකවත්ම මට මගේ ගැරිව හම්බ වෙන්නේ නැහැ, මේ හැමදේම මගේ වැරද්ද කියලා මෙයා හොඳටම අඬන ඉන්නකොට මෙයාට එකපාරටම මතක් වෙනවා සේජ් දීපු අර අභියෝග කාසිය. හැබැයි ඒ කාසිය මෙයාගේ සාක්කුවේ තිබුණේ නැති නිසා "හේ පොඩ්ඩක් ඉන්න, මං ඔයාට ඒ කාසිය දුන්නා නේද?" කියලා පැට්‍රික්ගෙන් අහනකොට පැට්‍රික් කියනවා "නෑ, මට එහෙම දෙයක් මතක නැහැ" කියලා. ඒ නිසා දෙන්නත් එක ඇත්තට මේ කාසියට මොකද දුනේ කියලා කල්පනා කරනකොට එදා පැට්‍රික් ඒ කාසිය ගේම් එක සෙල්ලම් කරන්න දාලා දැන් ස්පොන්ජ් බොබ්ට මාරකෙන්දී ඔයාගේ මෝඩ තකතිරු වැඩ නිසා අපේ හැම වැඩක්ම අවුලුණා කියලා. ඒ වෙලාවේ පැට්‍රික් ඇවිල්ලා මට විතරක් බනින්නේ "ඔයාට මතක නැද්ද ඔයා එදා මොකද්ද කරේ" කියලා. ආයෙත් මේ දෙන්නම එදා මොකද දුනේ කියලා කල්පනා කරනකොට පැට්‍රික් කාසිය ඔට්ටු දාන්න කලින් ස්පොන්ජ් බොබ්ගෙන් අහලා "හෙට ඔයාට මේ කාසිය ඕන වුණොත් මොකද්ද කරන්න" කියලා. ඒ වෙලාවේ ස්පොන්ජ් බොබ් "හෙට කරන දේ අපි හෙටම බලාගමු" කියලා මෙයා උඩ පැන පැන නටන්න පටන්ගෙන ඒ නිසා පැට්‍රික් "මේක මගේ වැරද්ද නෙවෙයි" කියලා මෙයා පැත්තකට වෙනකොට ස්පොන්ජ් බොබ් මෙයාට හොඳටම බනින්න පටන් ගන්නවා. ඒ වෙලාවේ පැට්‍රික්ටත් හොඳටම කේන්තිකින් "ආයෙනම් මං ඔයත් එක්ක ඉන්නේ නැහැ" කියලා මෙයා හිරකූඩුවේ දොරත් ඇරගෙන අනිත් හිරකූඩුවට ගිහින් ඒ හිරකූඩුවේ දොර වහගන්නවා. මරු මෝඩ ඩබල හිරකූඩුවේ තියෙන්නේ නිකන් කියලා දැනගත්තට පස්සේ ඉක්මනින්ම මෙතනින් පැන ගන්න නැතුව මෙයාලා ආයේ දෙන්නට දෙන්න බැන ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට ආව සේජ් "ඔයාලා තමයි මං දැකපු සෞතුම වීරයෝ දෙන්නා" කියලා මෙයාලට බනිනකොට ස්පොන්ජ් බොබ් පැට්‍රික්ට වරද්ද බඩවනවා මෙයා තමයි කාසිය නැති කරේ කියලා. ඒ වෙලාවේ සේජ් "මං ඔයාලට දුන්න කාසිය නිකම්ම නිකන් කාසියක් විතරයි. ඔයා හොයන ධෛර්යය තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. ඒ නිසා ඔයාට ඕන වෙලාවට ඒ ධෛර්යය එළියට ගන්න" කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ මේ දෙන්නව ඉල්ලලා මරන්න එක්කන් යන්න රජතුමාගේ කට්ටිය ඇවි ඒත් එක්කම තවත් පැත්තකින් ස්පොන්ජ් බොබ්ව බේරගන්න මෙයාලා රජතුමාගේ මාලිගාවට එනවා. දැන් ස්පොන්ජ් බොබ්ටයි පැට්‍රික්ටයි දඬුවම් කරන්න කලින් රජතුමා ඉදිරියේ නඩු අහන්න ඕන. හැබැයි මෙයාගේ පැත්තට කවුරු කතා කරන්න නැති නිසා අන්තිමේටම මේ සභාව තීරණය කරනවා මේ දෙන්නගේ ඉසකසා දාන්න. හැබැයි ඒ වෙලාවේ එකපාරටම කරන්ට් එක ගිහින් ආයෙත් කරන්ට් එක එනවා. බලනකොට සෑන්ඩි අනිත් අය ස්පොන්ජ් බොබ් වෙනුවෙන් කතා කරන්න ඇවි. ඒ වෙලාවේ රජතුමා "මට මෙයාලගෙන් තවත් සතුරු වෙන්න පුළුවන්" කියලා මෙයාට කතා කරන්න අවස්ථාව දෙනවා. ඒ වෙලාවේ සෑන්ඩි ස්පොන්ජ් බොබ් කියන්නේ කවුද කියලා ඔයාලට දැනගන්න ඕන නා මායයයි කොහොමද හම්බුනේ කියන කතාව ඔයාලට කියන්නම් කියලා ඒ කතාව කියන්න පටන් ගන්නවා. මේ දෙන්න මුණ ගැහිලා තියෙන්නේ පුංචි කාලේක කඳුරකදී. ඒ කාලෙම සෑන්ඩි පුංචි එක එක දේවල් හදන්න පටන්ගෙන හැබැයි මෙයාගේ හිතේ පුංචි අදහසක්වත් තිබිලා නැහැ මෙයාට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ස්පොන්ජ් බොබ් "ඔයා ගොඩක් දක්ෂයි, ඔයාට අනිවාර්යයෙන්ම විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්" කියලා මෙයාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති කරපු නිසා සැලි එදා ඉඳන් එයාගේ හීනය වෙනුවෙන් මහන්සියලා වැඩ කරලා දැන් මෙයා විද්‍යාඥයෙක් කියලා ඉන්න මූලිකම හේතුවත් ස්පොන්ජ් බොබ්. ඒ වෙලාවේ පැට්‍රික් ස්පොන්ජ් බොබ්ට හොඳටම බනින්න පටන් ගන්නවා. මෙයා තමයි වැරදිකරු, මෙයා කරපු එකම වැරද්ද යාළුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන එක. මොකද පොඩි කාලෙදී මෙයා මට හම් වෙනකොට මට යාළුවා කියලා කවුරුත්ම හිටියේ නැහැ. හැබැයි මෙයා මට හම් වුණා විතරයි මං ජීවිතේට යාළුවෝ නැහැ කියලා අඩුවක්වත් දැනුනේ නැහැ කියලා මෙයා ගොඩක් දුක් වෙනකොට මේ කතාව අහගෙන ඉන්න ගොඩක් අයගේ ඇස්වල කඳුළු පිරෙනවා. ඒ වෙලාවේ ස්කිඩ්වර්ඩ් "ඇත්තම කිව්වොත් මං ස්පොන්ජ් බොබ්ට කැමති නැහැ. මං එයාට හැම වෙලාවකම අපහාසමයි කරන්නේ. හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක්" කියලා මෙයාත් ඒ කාලේ සිද්ධ වෙච්ච කතාව කියන්න පටන් ගන්නවා. මේ දෙන්නත් මුණ ගැහිලා තියෙන්නේ කඳවුරේදී. එදා තමන්ගේ දක්ෂතාව පෙන්වන වැඩසටහනක් තිබිලා. එතකොට ස්කිඩ්වර්ඩ් හිතාගෙන ඉන්නේ "මට ලස්සනට වාදනය කරන්න පුළුවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කුසලානේ හම්බ වෙන්නේ මේ මට" කියලා. හැබැයි මෙයා වාදනය කරනකොට ඒ වාදනයේ ලස්සනටම අහන් ඉන්න කට්ටියට වමන යනවා. හැබැයි පැට්‍රික් ස්පොන්ජ් බොබ් දෙන්නා ලස්සනට
වැඩේ කරපු නිසා අන්තිමේටම මේ දෙනට තමයි කුසලානයා හම්බ වෙන්නේ. ඒ වෙලා ස්කිඩ්වර්ට් මේ දේ දරාගන්න බැරුව මේ දේ නම් මහා අසාධාරණයක් කියලා මෙයා අඬාඬාම මෙතනින් දුවන්න පටන් ගන්නවා. දැන් මේ දේ දැක්ක පැට්‍රික් ස්පොන්ජ් බොබ් දෙන්න ඉක්මනින්ම ස්කිඩ්වර් ළඟට ගිහින් මේ අහන විනිසුරුවරුන්ට එක වැරදීමක් වෙලා බලනකොට ඔයා තමයි තරගෙන් දිනලා තියෙන්නේ කියලා මෙයා මෙයාගේ කුසලානය ස්කිඩ්වර්ට් දෙනවා. අන්න ඒ නිසා තමයි මෙයාට ස්පොන්ජ් බොබ් කරන වැඩ පේන්න බැරි වුණාට මෙයා ස්පොන්ජ් බොබ්ට ඒ තරම් ආදරේ. ඒ වෙලාවේ අවන්හලේ බොසත් මටත් ස්පොන්ජ් බොබ් ගැන කියන කතාවක් තියෙනවා කියලා මෙයාත් එක කතාවක් කියන්න පටන් ගන්නවා. මෙයා මුලින්ම පුංචි කඩේකයි බර්ගර් විකුණන්න පටන් ගෙන තියෙන්නේ. හැබැයි ස්පොන්ජ් බොබ් මෙයාව දිරිමත් කරපු නිසා අන්තිමේටම මෙයාට පුළුවන් වෙලා එක අවන්හලක් දාගන්න. ඒ වගේ මෙයා දියුණුවෙන් දියුණුවට ගියේ මෙයාගේ රහස් වට්ටෝරුව නිසා නෙවෙයි, ස්පොන්ජ් බොබ් ගොඩක් ආදරෙන් ගොඩක් සතුටෙන් කෑම හදපු නිසා. දැන් මේ කතා ටික අහන් හිටපු ස්පොන්ජ් බොබ්ටත් මෙයාලා ඇත්තටම මට මේ තරම් ආදරේද කියලා ඇඬෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙයාගේ යාළුවෝ ටික දැන් තමයි අවස්ථාව කියලා හැමෝම සින්දු කිය කිය නටන්න පටන් ගන්නවා. දැන් හැමෝගෙම අවධානය වෙනස් වෙලා තියෙනකොට මෙයාලා ගැරීවත් අරගෙන මෙතනින් පැන ගන්නවා. හැබැයි රජතුමාගේ සෙබළෝ මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන්ගෙන ඒත් මෙයාලා හැමෝම එකතු වෙලා එක යකඩ ඇඳුමක් ඇතුළ රිංගගෙන ආරක්ෂකව හැමෝටම ගහලා දාලා මෙතනින් යන්න හදනකොට අර රොබෝ මෙයාලා ඉන්නත් කලින් වාහනේත් අරගෙන මෙතනින් යනවා. ඒ නිසා අන්තිමේටම මෙයාලා රජතුමාගේ ආරක්ෂකයන්ට අහුවෙනවා. දැන් මෙයාලා ළඟට ආව රජතුමා මෙයාලට දඬුවම් කරයි කියලා හිතුවට ඔයාලා තරම් කවුරුත් මේ මාව මේ වෙනකම් මෙච්චර සතුරු කරලා නැහැ. ඒ නිසා මං ඔයාලා කරපු හැම වැරද්දකටම සමාව දෙනවා. හැබැයි එකම එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ඔයා අතේ ඉන්න ගොළු බෙල්ලව මට ආයෙත් ඕන කියලා ඉල්ලනකොට ස්පොන්ජ් බොබ්ට ගොඩක් දුක හිතෙනවා. හැබැයි ඒ වෙලාවේ සේජ් ධෛර්යය තියෙන තමන්ගේ ඇඟ ඇතුලේ කියලා කිව්ව කතාව මතක් වෙලා මෙයා එකපාරටම රජතුමාට කියනවා ඔයා මොන දේ කරත් මම මගේ යාළුවාව දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ රජතුමා ඇයි ඒ කියලා අහනකොට මෙයා තමයි මගේ පණ, ඒ වගේ මෙයාගේ පණත් මං. ඒ නිසා අපි දෙන්න වෙන් වෙලා හිටියොත් අපිට සතුටෙන් ඉන්න බෑ. ඒ වගේ මං තව දෙයක් තේරුම් ගත්තා, මගේ හැම දෙයකටම උදව් කරන්න මට හොඳ යාළුව වර්ගයක් ඉන්නවා කියලා. හැබැයි ඔයාට එක යාළුවෙක්ව නැහැ, ඔයාට යාළුවෝ හිටියනම් මම මේ කියන දේවල් ඔයාට තේරෙනවා කියලා කියනකොට රජතුමා හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. කවුද කිව්වේ මට යාළුවෝ නැහැ කියලා? මට ඉන්න යාළුවෝ ගාන කිව්වොත් ඔයාට අනිවාර්යයෙන්ම පිස්සු හැදේවි කියලා මෙයාගේ මහාමාත්‍යවරයාට යාළුවන්ගේ නම් ටික කියන්න කියලා කියනකොට රජතුමාට වැඩ කළ දෙන අය ඉන්නවා මිස මෙයාට කියලා එකම එක යාළුවෙක් කන්නේ. කොටින්ම කියනවනම් මහාමාත්‍යවරයාවත් මෙයාගේ යාළුවෙක් වෙන්න කැමති නැහැ. ඒ නිසා රජතුමා අනේ මට එකම එක යාළුවෙක්ව නැහැ කියලා හොටු පෙරාගෙන අනන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ස්පොන්ජ් බොබ් රජතුමාගේ ළඟට ඇවිත් මං ඔයාගේ යාළුවෙක් වෙන්න, හැබැයි යාළුවෝ කවදාකවත්ම යාළුවාගේ ගොළු බෙල්ලව හොරගම් කරගන්නේ නැහැ කියලා කියනකොට රජතුමා ඒත් මට ඔයාගේ ගොළු බෙල්ලව ඕන, නැත්නම් මං එන්න එන්නම කැත වෙනවා කියලා කියනකොට ස්පොන්ජ් බොබ් රජතුමාට තේරුම් කරනවා පෙනුම වැදගත් වෙන්නේ නැහැ, ඇතුලේ තියෙන දෙයි වැදගත් වෙන්නේ. ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මුහුදේ ඉන්න හැම සතෙක්ටම සාධාරණ කරුණාවන්ත රජෙක් වෙන්න, බොරු නම් ඔයයි කොන්නේ දිහා බලන්න ඒ කොන්නේ කොච්චර ලස්සනයිද කියලා කියනකොට රජතුමා ස්පොන්ජ් බොබ් කිව්ව හැමදේම තේරුම් අරගෙන ඔයා මට මෙච්චර දේවල් කිව්වට පස්සේ මං ආයෙ බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා රජතුමා දාගෙන ඉන්න බොරු කොණ්ඩේ තවත් එකේ ක්ලිප් කෑලි ගලවලා දානවා. බලනකොට රජතුමා මෙච්චර කල් දාලා තියෙන්නේ බොරු ප්‍රෝඩාව දැන් නම් මෙයාට අවුරුදු 3000 කියලා බැලූ බැල්මටම තේරෙනවා. දැන් රජතුමාට ඇත්ත තේරුම් කරපු නිසා ස්පොන්ජ් බොබ්ගේ ගොළු බෙල්ලව ආයෙත් එයාටම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, රජතුමා හිර කරන් හිටපු ගොළු බෙල්ලව හැමෝම ආයෙ නිදහස් කරනවා. දැන් මේ හැමදේම හොඳින් සිද්ධ වෙලා ස්පොන්ජ් බොබ් වැඩ ඇරලා ගෙදර එනකොට ගැරී විතරන්නේ තවත් ගොළුබෙලි යාළුවෝ ගොඩක් මෙයා එනකම් මග බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ බිකිනි බොටම් කියන නගරේ ඉන්න හැමෝමත් ගොළුබෙල්ලෝ ඇති කරන්න පටන්ගෙන මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඉතින් අන්තිමේටම ඔයාලට කියන්න ඕන, කවදාකවත්ම හොඳම යාළුවෝ නම් නැති කරගන්න එපා. ඒ වගේම ඔයා වැඩක් කරනකොට අනිත් අයට දොස් කියන්නත් එපා, එයාලගෙන් උදව්ව බලාපොරොත්තු වෙන්නත් එපා. ඔයාලට පුළුවන් විදියට ඒ වැඩේ ගොඩක් සතුටින් කරගෙන යන්න. අද හෙට නැතත් අනාගතේ ඔයාට මේ දේවල් ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම channel එක subscribe කරලා මේ video ඔයාගේ යාළුවන්ට share කරවත් මාත් ගොඩක් සතුටෙන් කියලා ඔයාලට මතක් කරන ගම අද මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.